වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එළඹෙන ඇමරිකානු ජනාධිපති වන සටනින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවට වත්මන් උපජනාධිපතිවරණ වන කමලා හැරිස් මහත්මිය ඉදිරිපත් කිරීමටද ඔහු විසින් තීරණය කර තිබෙන දේ සම්බන්ධයෙන් තමයි අද සිවුදස් තුළින් අපි මුලින්ම කතා කරන්නේ. ඔව්, ඉතිහාසයේ සඳහන් වෙනවා සයිමි, මේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ජනාධිපතිවරයා ජෝර්ජ් වොෂින්ටන් තමන්ගේ දෙවන ධූර කාලය අවසන් කරලා මේ ජනාධිපති තරගෙන් ඉවත් වීමට තීරණය කරාට පස්සේ මේ තුන්වන ජෝර්ජ් රජු ප්‍රකාශ කළා තිබෙනවා, if he does that he will be the greatest man in the world කියලා. ඉතින් මේ ජෝ බයිඩන් ගත්ත මේ තීරණය ඇත්තටම බැලුවොත් එහෙම දැන් ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ ධූර කාලයක් ඉවර කරලා දෙවන ධූර කාල සීමාවක් සඳහා තරග බිමට පිවිසිලා සිටියේ. නමුත් පසුගිය මාසයේ ඔහු මේ තමන්ගේ ප්‍රතිවාදියා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති විවාදයේ දැක්වූ අසාර්ථක ක්‍රියාකාරීත්වය තමයි ඔහුගේ මේ ජනාධිපතිවරයා හැටියට දෙවන වතාවටත් බලයට පත්වීමට තිබුණු මේ ඉඩ ප්‍රස්තාව මගහැරීමට තිබුණු ඇත්තටම මේ ආරම්භය හැටියට සලකන්නට පුළුවන්. මොකද මේ විවාදයේදී ඩෙමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් මේ ඉදිරිපත් වූ නියෝජිතයා දැක්වූ අසාර්ථක මේ ක්‍රියා ඇත්තටම ගත්තද ඔහුගේ කතා විලාශය සහ ඔහු ඇත්තටම මේ ට්‍රම්ප් අතින් බොහෝ දුරට මේ ඔහු දැඩි ආකාරයෙන් මේ අපහසුතාවයකට පත් වුණා. ඉතින් මේක තමයි මේ ඔහුට ඉල්ලා අස්වෙන ලෙසට බොහෝ දෙනාගෙන් ඉල්ලීම් ඉදිරිපත් වුණේ. විශේෂයෙන්ම අපි දැක්ක පසුගියදා මේ ඩෙමොක්‍රටික් පක්ෂයට මීට ඉහත නායකත්වය ලබා දීලා මේ අවස්ථා දෙකකදී ජනාධිපති ධූරය හොබවපු මේ බැරක් ඔබාමා පවා බයිඩන්ට ඉවත් වෙන ලෙසට ඉල්ලීමක් කළා. ඉතින් ඒ අනුව දැන් ජෝ බයිඩන් තීරණය කරලා තිබෙනවා මේ තමන්ගේ දෙවන දුහ කාල සීමාව සඳහා තරග වැදී සිටීමට ගත්ත තීරණය ඉවත් කරගන්න. ඉතින් ඒ අනුව මේ බයිඩන් නම් කරලා තිබෙනවා තමන්ගේ මේ උපජනාධිපතිවරය කමලා හැරිස් තමන්ගෙන් අනතුරුව මේ ඩෙමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව හැටියට. හැබැයි ඉතින් මේක ඇත්තටම නන් බයින්ඩින්. ඒ කියන්නේ මේ ජනාධිපතිවරයාට හැකියාවක් නැහැ ඇමරිකා එක්සත් ජනපදයේ ඊළඟ නායකයා කවුද කියන කාරණේ තීන්දුව කරන්නට. මේක ඇත්තටම මේ අපි දන්නවා දැන් ඔය රිපබ්ලිකන් පක්ෂය, දැනටමත් රිපබ්ලිකන් පක්ෂය මේ තමන්ගේ අපේක්ෂකයා නම් කරලා තිබෙන්නේ. පසුගිය සතියේ මිල්වෝකිහි පැවති සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා හැටියට ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටම නම් කරලා තිබෙන්නේ. ඉතින් දැන් බයිඩන් මේ තරගෙන් ඉවත් වෙලා තිබෙනවා. කවුරු දැන් ඩිමොක්‍රටික් පක්ෂයේ ටිකට් එක ට්‍රම්ප්ට එරෙහිව කාට හිමි වේවිද කියන කාරණය කෙරෙහි දැන් අවධානය යොමු වෙලා තිබෙනවා. ඉතින් බයිඩන් මේ වසර මුල පැවති අර ඩිමොක්‍රටික් ප්‍රයිමරිස් කියලා හඳුන්වන මේ එතෙන්දී ඇමරිකා එක්සත් ජනපදයේ මේ ඊළඟ ජනාධිපතිවරයා හැටියට ඔහු නිල වශයෙන් පිළිගත්ත පක්ෂය විසින්. ඉතින් නමුත් අර 2024 වසරේ ඩිමොක්‍රටික් නැෂනල් කොන්වෙන්ෂන් කියන මේ සමුළුව පැවැත්වුණා මේ ලබන 19 වෙනිදා සිට 22 වෙනිදා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝහිදී. එහිදී තමයි නිශ්චිත වශයෙන්ම තීරණය කෙරෙන්නේ කවුද ජනාධිපති අපේක්ෂිකා කියලා. මොකද පාක්ෂිකයන්ගේ පක්ෂ නියෝජිතයන්ගේ එකඟතාව අනුව තමයි ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වන්නේ කවුද කියන එක තීරණය වෙන්නේ. දැනට ඉතින් මේ ට්‍රම්ප් එන එක නිශ්චිතයි. මොකද ඔහුට අනුමැතිය ලැබුණා අර මං මුලින් කියපු මේ මිල්වෝකි වලදී පසුගිය සතියේදී. දැන් චිකාගෝහි පැවැත්වෙන සමුළුවේදී තමයි තීරණය වන්නේ කවුද ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා කියන කාරණේ. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම මේ හා සම්බන්ධව අර මේ නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. බොහෝ දුරට මේ දැන් ඇත්තටම මේ මෙතෙක් මුල් වතාවට තමයි ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන ඉතිහාසයේ මේ ජනාධිපතිවරයෙකු ඉවත් වුණාට පස්සේ දැන් කවුද මේ විදිහට තීරණය වන්නේ කියන කාරණය කතාබහට ලක්වන්නේ. ඉතින් කොහොම වුණත් ඊයේ හවස බයිඩන් තමන්ගේ ප්‍රකාශය සිදු කළා. ඒ අනුව ඔහු කිව්වා තමන් ජනාධිපතිවරණ සටන ඉවත් වෙනවා කියලා. නමුත් ඔහු තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා හැටියට තමන්ගේ ධූර කාල සීමාව නිමවන තෙක් ඇමරිකාවට නායකත්වය ලබා දෙන බව ප්‍රකාශ කළා. ඉතින් එතකොට මේ දැන් බයිඩන් විසින් නම් කරලා තිබෙනවා කමලා හැරිස්ව. ඉතින් ඊට ඇමරිකා එක්සත් ජනපදයේ මීට ඉහත ජනාධිපතිවරයෙකු සිටි බිල් ක්ලින්ටන්
සහය වගේ ඇමරිකා එක්ෂත් ජනපදයේ මේ පසුගේ ජනාධිපති වරණ සටනේදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වෙලා ඩොනල්ඩ් ට්‍රම්ප් අතින් පරාජයට පත් වුණු හිලරි ක්ලින්ටන් ඔවුන් දෙදෙනාම මේ හැරිස් ඊළඟ ජනාධිපතිරා වශයෙන් තරගයට ඉදිරිපත් කිරීමට තමන්ගේ අනුමැතිය ලබා දීලා තිබෙනවා. මොකද ඇත්තටම බැලුවොත් එහෙම මේ හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ ප්‍රථම කාන්තා කියන්නේ ජනාධිපතිවරිය බවට පත්වීමට ඔන්න මෙන්න තිබුණා. නමුත් ඇයට ට්‍රම්ප් අතින් අනපේක්ෂිත ආකාරයට පරාජයට පත්වීමට සිදු වුණා. ඉතින් යම් හේකින් මේ චිකාගෝ කොන්වෙන්ෂන් එකේදී මේ චිකාගෝ සමුළුවේදී කමලා හැරිස් නම් කෙරුණොත් එහෙම ඇමරිකා එක්සත් ජනපදයේ එක පැත්තකින් ගත්තොත් එහෙම ප්‍රථම කියන්නේ යම් හේකින් නොවැම්බර් මාසයේ ට්‍රම්ප් පරාජය කළොත් ඇයට අවස්ථාවක් ලැබේවි අර හිලරි ක්ලින්ටන්ට කරන්නට බැරි වුණු දේ, කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම කාන්තාව හැටියට ඉතිහාසයට එකතු වීමට. හැබැයි මේකේ කැන්ඩිඩේට්ස්ලා ගණනාවක් අපේක්ෂකින් ගණනාවක් සිටිනවා. නමුත් මේ කාටවත් ට්‍රම්ප් පරාජයට පත් කරන්නට පුළුවන් වේවිද කියන කාරණය දැන් ඇමරිකානු දේශපාලනය තුළ කතාබහට ලක්වමින් තිබෙනවා. මොකද මේ ගාඩියන් පුවත්පතේ තිබෙනවා මේ ජනමත සමීක්ෂණවල විවිධ වාර්තා. ඉතින් බොහෝ දුරට යම් හේකින් බයිඩන් ඉදිරිපත් වුණා නම් නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපති වන සටනට ඔහු ට්‍රම්ප් අතින් පරාජයට පත්වීමට ඉඩකඩ තිබුණා. ඉතින් අපි දන්නවා ට්‍රම්ප් කියන්නේ අර මේ twice impeached felon කියලා නම් කරන්නේ. අපි felon කියලා කියන්නේ මේ වරදකරුවා කියලා කියන්නේ. දැන් අවස්ථා දෙකකදීම මේ ඔහු වරදකරු බවට පත් වෙලා තිබෙනවා ට්‍රම්ප්. ඒ වගේම ජනවාරි මාසේ 6 වෙනිදා කැපිටල් හිල් සිද්ධිය හා සම්බන්ධවත් ඔහුට චෝදනා එල්ලෙවලා තිබෙනවා. ඉතින් කොහොම වුණත් මේ ඇමරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපති වශයෙන් තරඟ බිමට පිවිසීමට මේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම දැනට ඉදිරිපත් වෙලා සිටින එක්කෙනෙක් තමයි කමලා හැරිස්. කමලා හැරිස් යම් විදිහකට බලයට පත් වුණොත් එහෙම ඇය තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ජනාධිපතිනිය බවට පත්වන ඇයට වයස අවුරුදු 59. ඒ වගේම තවත් නමක් කියනවා ගැවින් නිව්සම් කියලා. මේ 56 වරිදි ඇමරිකා එක්සත් ජනපදයේ සාරවත්ම ප්‍රාන්තය හැටියට සැලකෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ බයිඩන්ගේ යෂ්ටිය භාර ගන්න බවට පහුගිය කාලයේ පුරාවට මේ අදහස් පළල තිබුණා. හැබැයි ඔහු ඒවා ප්‍රතික්ෂේප කරලා තිබුණා. තව එක්කෙනෙක් තමයි මේ ජේ.බී. ප්‍රිට්ස්කර් කියලා හඳුන්වන්නේ. ඔහුත් 59 වරිදි ඇමරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා. ඔහු මේ අපේක්ෂකයන් අතර මේ නම් කියවෙන පුද්ගලයන් අතර වඩාත් බොහෝසත්ම පුද්ගලයා හැටියට තමයි සැලකෙන්නේ. ඒ අතර තවත් මිචිගන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ඇයගේ නමත් මෙහිදී සඳහන් වෙලා තිබෙනවා. තව ජොෂ් ෂපිරෝ කියලා, ඒත් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලෙක්. මේ වගේ නම් ගණනාවක් දැනට ඉදිරිපත් වෙලා සිටිනවා. අනෙක් අතට දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මේ ජනාධිපතිවරණ සටනේදී මේ සටන වඩාත් උණුසුම් මුහුණුවරක් අරගෙන තිබෙනවා. බොහෝ දුරට මේ සටන අවසානයේ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලනමය වශයෙන් කිසියම් ආකාරයකට අස්ථාවරකරණයට ලක්වේවිද කියන බියකුත් ඇති වෙලා තිබෙනවා. හැබැයි මේ අර මෙයාගේ මේ එල්ටන් ජෝන්ගේ ඉංග්‍රීසි ගායක එල්ටන් ජෝන්ගේ ලස්සන මේ ගීතයක් තිබෙනවා මේ Sorry seems to be the hardest word කියලා. මේකේ මේ සොරි කියන එක අයින් කරලා පීස් කියලා දැම්මුත් එහෙම පීස් සීම්ස් ටු බී ది හාඩෙස්ට් වර්ඩ් ෆෝ බෝත් ඩෙමොක්‍රට්ස් ඇන් රිපබ්ලිකන්ස්. මොකද මේ කවුරෙකු බලයට ආවත් ඇමරිකා එක්සත් ජනපදයේ මේ ප්‍රතිපත්ති හා සම්බන්ධව ලොකු වෙනසක් සිද්ධ වෙයි කියලා අපිට අපේක්ෂා කරන්නට බැහැ. දැන් අපි වැළුවොත් එහෙම දැන් යම් හේකින් දැන් ට්‍රම්ප් බලයට ආවොත් එහෙම ලෝක යුද්ධ නැති වේද කියන එක දැනට මේ එක පැත්තකින් ඩොනල්ඩ් ට්‍රම්ප් අනෙක් අතර ඔහු විසින් නම් කරන ලද උපජනාධිපති අපේක්ෂක ඔවුන් දෙදෙනාම යුක්‍රේන යුද්ධය නතර කිරීමට ප්‍රතිඥා දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ ට්‍රම්ප් කියනවා තමන් බලයට පත්තුනොත් එහෙම මේ වැඩබාර ගන්නටත් පෙර යුක්‍රේන යුද්ධය නතර කරනවා කියලා. ඔහු කියන්නේ කොහොමද මේක නවත්තන්නේ කියලා. හැබැයි රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරයෙකු ඇමරිකාවේ මීළඟ ජනාධිපති වශයෙන් බලයට පත්තුනොත්, ඒ කියන්නේ 47 වෙනි ජනාධිපති වශයෙන් බලයට පත්තුනොත් යුක්‍රේන යුද්ධය නතර වේවි කියලා හිතන්නට පුළුවන්. හැබැයි ට්‍රම්ප් ලෝකේ නැගෙනහිර කලාපේ චීනයට එරෙහිව
සංග්‍රාමයක් ආරම්භ කිරීමට බොහෝදුරට ඉඩකඩ තිබෙනවා. අනෙක් අතට බැලූත් එහෙම මේ යුක්රේනයට ලබා දෙන ආධාර ඔවුන් අතර කරයි. ඒ වගේම ඊශ්‍රායලයට මේ ඊශ්‍රායලයේ මේ දිනවල පලස්තීන ප්‍රදේශවල සිදු කරන මේ මානව සංහාරය හා සම්බන්ධව තවදුරටත් රිපබ්ලිකන් පක්ෂ ආධාර ලබා දීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ඔය ඇමරිකා එක්සත් ජනපති අපි මේකට අර කියනවා මේ මිලිටරි ඉන්ඩස්ට්‍රියල් කම්ප්ලෙක්ස් කියලා. ඇමරිකාවේ යුද කාර්මික සංකීර්ණයෙන් බැහැරවීමට මේ අපේක්ෂකයින් කවරෙකු ආවත් ඔවුන්ට ඉඩක් ලැබෙන්නේ නැහැ. අනෙක් අතට රිපබ්ලිකන් පක්ෂයේ බැලුවොත් එහෙම බොහෝ දුරට ඔවුන්ගේ ප්‍රතිපත්තිවලත් ලොකු වෙනසක් නැහැ. එක පැත්තකින් යුක්රේන යුද්ධයෙන් බැහැර වුණාට චීනය සම්බන්ධයෙන් ඉරානය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්තිවල ලොකු වෙනසක් සිද්ධ වෙයි කියලා විශ්වාස කරන්නට බෑ. අනෙක් අතට මේ දෙපාර්ශවයෙන්ම බොහෝ දුරට මතුවෙන කාරණයක් තමයි මේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් ට්‍රිලියන ගණනක මුදලක් වෙන් කිරීමට මේ සූදානම් වෙනවා න්‍යෂ්ටික අවි නවීකරණය කිරීමට. ඉතින් මේ නිල් අපේක්ෂකයෙකු ආවත් රතු අපේක්ෂකයෙකු ආවත් කවරෙකු ආවත් ඇමරිකා එක්සත් ජනපදයේ මේ ලෝකයේ පුරා සිදු කරන මේ යුදමය ක්‍රියාමාර්ගවලින් නුදුරේදී බැහැරවන ලකුණු අපිට දකින්නට ලැබෙනවා. ඉතින් විකල්පයේ තමයි ඇමරිකා එක්සත් ජනපදයට හරිත අපේක්ෂකයෙකු නැත්තම් වෙනත් අපේක්ෂකයෙකු තෝරාපත් කර ගැනීම. නමුත් සමී ඇමරිකාවේ තිබෙන්නේ මේ ද්විපක්ෂ ක්‍රමයක්. ඉතින් ඇමරිකාවේ ජනාධිපති රෝගශයෙන් බලයට පත්වීමට නම් එක්ක රිපබ්ලිකන් පක්ෂයෙන් නැත්තම් ඩිමොක්‍රටික් පක්ෂයෙන් නාම යෝජනා ලබාගෙන පැමිණිය යුතුයි. දැන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා දැන් පැහැදිලි ඩොනල්ඩ් ට්‍රම්ප්. ඉතින් අපිට ඉදිරි මේ චිකාගෝහි පැවතෙන සමුළුවේදී ලබන 19 සිට 22 දක්වා කවරෙකු බලයට ඒවිද කියන කාරණේ නිශ්චිතව දැනගන්නට හැකියාවක් ලැබෙන්නේ.